පසුගිය සතියේ නව විදුලි බල බලශක්ති අමාත්‍යතුමා රවි කරුණානායක මැතිතුමා කැබිනට් පත්‍රිකාවක් සඳහා අනුමැතිය ලබා ගත්තා. කෙරවලපිටිය LNG නිෂ්පාදනාගාරයට ඒ ඉඳිකිරීමේ කටයුතු සඳහා ටෙන්ඩරය ප්‍රදානය කරන්න. ලක්දනවි සෝජාතික සමාගමක් අඩුමිලට ටෙන්ඩරේ ඉදිරිපත් කරලා තිබෙද්දී එය චීන සමාගමකට ලබා දීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරලා තිබෙද්දී ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව පෙබරවාරි 28 වෙනිදාට විභාග කරන්න නියමිතව තිබියදී ඒ සියලු නඩු ඉල්ලාස් කර ගනිමින් රටට විදුලි බල ඉංජිනේරුවරු කියන ආකාරයට රුපියල් බිලියන 90ක පමණ අලාභයක් සිද්ධ වෙන ආකාරයට මේ LNG ටෙන්ඩරය ලබා දීලා තිබෙනවා. අධිකරණයේ නඩුවක් විභාග වෙමින් තිබියදී හදිසියේ නඩුව ඉල්ලාස් කරගෙන තිබෙනවා. ඒ වෙච්ච ආකාරය පිළිබඳ පැහැදිලිතාවයක් නැහැ. ඒ නිසා ඒ ඉල්ලාස් කර ගැනීම තුල තමයි කඩිමුඩියේ මේ කැබිනට් පත්‍රිකාව රවි කරුණානායක අමාත්‍යවරයා ඉදිරිපත් කරලා තියෙන්නේ. පසුගිය දා කැබිනට් මණ්ඩලයේදී ලංකාවේ අපොස උසස් පෙළ සිසුන්ට පරිගණක පාසුකම් සැපීම සඳහා රුපියල් බිලියන 5ක් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ටැබ් මිල දී ගැනීම සඳහා යොදා ගන්න අධ්‍යාපන අමාත්‍යාංශය විධි විධාන යොදාගෙන යනවා. 2017 දී කැඳ වූපු ටෙන්ඩරයක් මත 2019 වර්ෂයේදී ඒ සැපියුම් කරුවන්ටම ටැබ් පරිගණක මිල දී ගැනීම සඳහා ටෙන්ඩරය බාර දීමෙන් මේ ක්ෂේත්‍රයට සම්බන්ධ අය කියන්නේ බිලියන 2ක් හෝ ඊට වඩා වැඩි මුදලක් අයථා ලෙස කවුරු හෝ පාර්ශ්වයකට වාසි ලැබෙනවා කියලා. එකම දරුවෙක්වත් පළවෙනි ශ්‍රේණියට ඇතුල් වෙන්න ඉල්ලුම් පත්‍ර ලැබිලා නැහැ කියලා තියෙන අවස්ථාවේ කැබිනට් පත්‍රිකාව සම්මත කරන් තිබෙනවා. රජයේ අනුමත පෞද්ගලික පාසල් වලට මව් පාසලට ශාඛා 5 බැගින් පෞද්ගලික පාසල් 400ක් මුදල් අය කරන ඒවා ආරම්භ කරන්න අනුමැතිය ලැබලා තියෙනවා කැබිනට් මණ්ඩලෙ. මම හිතනවා මේ පිළිබඳ අධිකරු ජනාධිපතිතුමාගේ දැසට වැලි ගැසලා තමයි මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරගෙන තිබෙන්නේ. මේ ලංකාවේ අධ්‍යාපනයේ පුද්ගලීකරණය උපරිම ලෙස ක්‍රියාත්මක වීමේ දෙවැනි අවස්ථාව ලෙස තමයි අපි දකින්නේ.